ආහාරමිල අධික ලෙස ඉහළ යාමත් එක්ක අකමැත්තෙන් වුණත් යන්න වෙලා තියෙන විකල්ප දෙකකට ඒ තමයි ගන්න ආහාර ප්‍රමාණය අඩු කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ක්වොන්ටිටි එක අඩු කරන්න වෙලා තියෙනවා කන කෑම ප්‍රමාණය. අනිත් පැත්තෙන් ගත්තාම ඒක බරපතලම කාරණේ තමයි ආහාරයේ තියෙන ගුණාත්මකභාවය අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර විවිධාකාරයේ සංවිධාන මේ සම්බන්ධයෙන් විවිධ සමීක්ෂණ කරලා තියෙනවා. ඒතර යුනිසෙෆ් සංවිධානය කියන්නේ එහෙම එකක්. ඒ AI කරපු සමීක්ෂණ අනුවත් මේ අපි කියන චිත්‍රය ඊටාම් පැහැදිලිව මේ වෙනකොට රටට ඉදිරිපත් වෙලා තියෙනවා. රටේ ඉන්න හැම පවුල් 10කින්ම 7ක්ම මම මේ කියපු කාරණේත් එක්ක අනුගත වෙමින් තියෙනවා. මේ මන්දපෝෂිතත්වය සහ පෝෂණ ගැටලු සමස්ත ජනගහනයෙන් 25%කට උග්‍ර විදිහට බලපෑමින් ඉන්නවා. ලක්ෂ 50%කට වැඩි ජනගහනයක්. මේක ඇතුලේ කුඩා ළමයි ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, ගර්භණී මවරුන මේ සියලුම වාස්කාණ්ඩවල ලක්ෂ 50%කට අධික පිරිසක් තාම දරුණු විදිහට මේ අර්බුදකාරී තත්ත්වයට මුහුණ දෙමින් ඉන්නවා. ඒ අනුව තමයි දැනටත් තියෙන පෝෂණ ගැටලුව. කියන්නේ මේ අපි කොහොමත් අපේ කලාපේ රටවල් එක ගත්තත්, ලෝකේ රටවල් එක ගත්තත් පෝෂණ ගැටලුව කියන්නේ අපිට ලෝකේම 7 වෙනි තැන ළමා මන්දපෝෂණයෙන් ඉන්න අපි එතනින් තව උඩට එන්න තමයි මේ අර්බුදයත් එක්ක වැඩි ඉඩකඩක් තියෙන්නේ. කලාපේ දෙවෙනි තැන ඉන්දියාවට විතරක් දෙවෙනි වෙච්ච අපි ඊට වඩා දරුණු තත්යකට යන්න තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ විශේෂයෙන්ම අපි ගර්භණී මවරු සහ කුඩා ගැහැණු දරුවන් ඉලක්ක කරලා කතා කළොත් AIගේ පෝෂණය සම්බන්ධයෙන් අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. AI අපි දන්නවා මේ මොහොතේදී ගර්භණී වෙලා ඉන්න අම්ම කෙනෙකුට හරි පෝෂණයක් ලැබුණ නැත්තම් ඒ අම්මට ලැබෙන දරුවා මන්දපෝෂිත දරුවෙක් තමයි බිහි වෙන්නේ. ඒ දරුවා ගැහැණු දරුවෙක් වුණොත් එහෙම අවසානයේදී ඒ ගැහැණු දරුවා වැඩිහිටි බවට පත් වෙනකොට එහෙම නැත්නම් යෞවනියක් බවට පත් වෙනකොට ඒ දරුවත් මන්දපෝෂිත එහෙම නැත්නම් පෝෂණ ගැටලු තියෙන දරුවෙක් බවට තමයි එහෙම නැත්නම් අම්මා කෙනෙක් බවට තමයි පත් වෙන්නේ. නැවත ඒ දරුවට දරුවා හම් වෙනකොට දරුවෙක් ලැබෙනකොට නැවතත් ඒ දරුවත් පෝෂණ ගැටලු සහිත දරුවෙක් බවට පත් වෙන්නේ. මේක විෂම චක්‍රයක්. මේ චක්‍රය අපි කොහෙන් හරි කඩන්න ඕන. එතෙන්දී වැදගත්ම දෙයක් තමයි මේ ගර්භණී අම්මල සහ කුඩා ගැහැණු දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය මැදිහත් වීම මේ මොහොතේ සිද්ධ කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ අයට අවශ්‍ය විටමින් ටික, කණිජ ලවණ ටික, ඒ අයට අවශ්‍ය ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රවේයයක් දෙන එක අපි විශ්වාස කරනවා මේ වන්ද පෝෂණ විෂම චක්‍රය අපිට කඩන්න මුල් වෙන්න පුළුවන් කියන කාරණය. පවතින තත්ත්වයේ යම් මට්ටමකින් හෝ කලමනාකරණය කරගනිමින් පෝෂණ ගැටලුවල බලපෑම් අවම කිරීමත් අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සාතික කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පස්වැදැරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.